වනජීවි දෙපාර්තමේන්තුවත් ඒ වගේම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් ඒකාබද්ධව අපි වනාලිසා මිනිස් ගැටුම වලක්වන්න විශාල මෙහෙයුමක් කරන්න අද පටන් ගත්තා. අද අනුරාධපුරේ පටන් ගත්ත මේ වැඩසටහන අපි විශේෂ උතුරු මැද පළාත ඒ වගේම නැගෙනහිර ඌව වගේ මේ සියලුම පළාත්වල ආරම්භ කරන්න පටන් ගන්නවා. මොකද මේ පළාත්වල තමයි විශේෂයෙන්ම වනාලි ප්‍රශ්නේ තදින්ම තියෙන්නේ. එනිසා ගෝඨාභය රාජපක්ෂ අධිකරු ජනාධිපතිතුමා උපදෙස් දුන්නා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කවුරුන් විපක්ෂ නායක ධුරයට පැමිණියද ජනාධිපතිතුමා පැරදවීමට නොහැකි බවද සඳහන් කළා. අපිට රනිල් වික්‍රමසිංහත් එකයි සජිත් ප්‍රේමදාසත් එකයි. සත් ජාතික පක්ෂයේ අද වෙනකොට බංකොලොත් භාවයට පත් වෙලා විශාල කුලල් කා ගැනීමක් තියෙනවා. සත් ජාතික පක්ෂයේ කරපු පව් දැන් පටිසන්ධීකර යන්නේ. ඔකට තමයි කියන්නේ දිෂ්ඨ ධම්ම වේදිනේ කරුවේ පළ දෙනවා කියලා. රනිල් ධම්මත් සජිත් ධම්මත් කවුරු විපක්ෂ නායක වුණත් අඩුම ගානේ අපි වාර දෙකක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් ඒ දෙපාර වෙනවයි කියන එක නම් කාටවත් ඔලක්වන්න හම්බෙන්නේ නැහැ.